මේතු ආඳුනේ සංගමිත දෙකනේ දේවානම්පිසය දුන්නා එකතුලා මෙහෙණිල්ලක සිවුරු ගලවලා බෝධිගුත්තු කුමාරට කසාද බන්දලා දෙනවා කියලා තියෙනවා මූලාපර තියෙන්නේ බෝධිවන්තයයි කාදුකට පුළුවන් නම් අය ලංකාවේ නෝලා මුගදී කොට මේතු ආඳුනේ ලංකාවේ බුද්ධාගම නා කියලා පුළුවන් කෙනෙක් කියනම් පමන්ත පාලාධිකාව විනයට කතාවෙන් ඕ පාලි වලින් තියෙන ඩාටා දෙකක් ඉදිරිපත් කරන කියලා අපි ඔක්කොම මෙන්න පත්තලේ මේ විදිහට යත්ත කතා මොකද කකුලන බුදුහාමුදුරන්ගේ නමින් සෙල්ලිපි ලංකාවේ කියනවා කොණාගම නමින් තියෙනවා කාශ්‍යප නමින් තියෙනවා කාශ්‍යප නමින් තියෙන සෙල්ලිපි අදත් ඒ විදිහටම කාශ්‍යප ලෙන කියලා බදුල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ බදුල්ල බදුල්ල පොලිස් බදුල්ලේ බලංගොඩ මං කියලා විදුවත් කුමාරයා වැදුවේ මේ විදුවත් කුමාරයාවයි නන්ද කුමාරයාවයි ජනපද කල්යාණුවයි වැදුවේ ප්‍රජාපති මහනුවර තෙල්බිණි තාක්ටු සොනේ මාලිගාව කියලා මම ඒක සිරාලේකන වලින් පෙන්නනවා කියලා මාලිගාවත් ඉතින් මම අහන්නේ මිහිඳුහාඳුරෝ මොකටද ගේන්නේ බුදුහාඳුරෝ ඊට කලින් තොන් පාරක් ඇවිල්ලා මේ ගිහිල්ලා කට්ටිය ධර්මයේ කියලා මේ චෛත්‍යයන් හදලා තිබිද්දි මේ අවුරුදු 200 ලෝක නැතිුනේ කොහොමද සූත්‍ර 700 ගානක ගාතන් ඇයි ත්‍රිපිටකය ඒකයි මේ කියන්නේ නැතුව මේ මම කායකවත් තරහට කියනව නෙමෙයි හොඳට බලන්නකෝ අපි ලංකාවේ ඉන්න හාඳුරෝ ත්‍රිපිටකයේ සූත්‍ර වල නම් විතරයි තියෙන ගාතන් මොකද ලංකාවේ දෙන කිසිම පොතක මහත්තයෝ මිහිඳු හාමුදුරුව ලංකාවට බුදුහාම නැගෙනවා කියලා සටහන් කරන්නේ නැහැ තියෙනවා නම් මං කියනවනේ හැබැයි මිහිඳු හාමුදුරුව ලංකාව බෞද්ධ රටක් වූයේ මහින්දාගමනය නිසාමය මං කියවලා මේක බුදු සරණ 2007-07-29 පත්‍ර ලිහි මහින්දාගමනයට පෙර ලංකාව බෞද්ධ රටක් බව සැඟවිය නොහැකිය යන මෙයින් පුරාවිද්‍යා ගවේෂකයෙකු විසින් ඉදිරිපත් කළ තිබූ ලිපියෙහි අන්තර්ගතය නැවත වරක් විමසිය යුතුව ඇත ජනතාව නොමග යවන්නා වූ මෙමදු අදහස ඉදිරිපත් කිරීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුව ඇත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත 84,000ක් වූ ඒ ශ්‍රී සද්ධර්මය මහරහතන් වහන්සේ විසින් දඹදිවදී තෙවරක්ම ඉතා පිරිසුදු ලෙස සංගායනා කොට අධර්මය බැහැර කොට ධර්මය එක්තැන් කළ අතර අනුතරුව එය ලක්දිවදී ගංගාරූඪ කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. බෞද්ධයන් වශයෙන් ධර්මය හා අභිධර්මය අධර්මය විනිශ්චය කර ගැනීමටත් අධර්මය බැහැර කිරීමටත් විනය පිළිපැදීමටත් අවිනය බැහැර කිරීමටත් සම්බුදු සසුන පිළිබඳව කරුණු වටහා ගැනීමටත් එබැවින් ප්‍රමාණ කරගත යුත්තේ ත්‍රිපිටක යහ අටකථාය සෙල්ලිපි වලින් බුදු සසුන පිළිබඳව සියල්ල හෙළිදරව් නොවන බවද අවධානය කරමු ඇත්ත සෙල්ලිපි වලින් බුදුදහම ආවරණය වෙන්නේ නැහැ ඉතිහාසය ආවරණය වෙන්නේ බෞද්ධ ඉතිහාසය ආවරණය වෙන්නේ උපේක්ෂා පිරංගික මහත්මයාට එම ලිපියේ සඳහන් ආකාරයට කකුසඳ කොණාගම කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ බව සැබෑය. එහෙත් ඒ මෑතක නොව වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනකට පෙරය. මෙන්න මෙතන උපේක්ෂා බිලන් කියන්නේ මේ බුදුවරු තුන්දෙනා ආවේ අදට වර්ෂ කෝටි ප්‍රකෝටි ගණන කලින් කියලා කියනවා. හැබැයි උපේක්ෂා බිලන් මහත්මිය දන්නේ නැහැ. මේ අපි ඉන්නේ මහා බද්ද කල්පයේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම මහත්මිය කියලා බුදුවරු පහ වෙන මේ කල්පේ බව දන්නේ නැහැ. එතුමා උන්වහන්සේ හරි එතුමා හරි උපේක්ෂා පිරන්නිකා හොඳේ. එතකොට මෙන්න මේකෙදි මේ බුදුවරු තුන්දෙනා පහරුනේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගන්න කියලා නෙමෙයි. මේ දැන් අවුරුදු 5000 ගත්තම අවුරුදු 10000 5000 ගත්තොත් ඒකයි අත්ත කතා. මොකද කකුසඳ බුදුහාමුදුරන්ගේ නමින් සෙල්ලිපි ලංකාවේ කියනවා කොණාගම නමින් තියෙනවා කාශ්‍යප නමින් තියෙනවා කාශ්‍යප නමින් තියෙන සෙල්ලිපි අදත් ඒ විදිහටම කාශ්‍යප ලෙන කියලා බදුල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ බදුල්ල පොලිස් බදුල්ලේ බලංගොඩ කූරගල දිය ඉන්න තියෙනවා මේ මහා දියල්ලක් අතන මහා ලිපි මම ඒවා වීඩියෝ ගත කරලා ඒක දැම්මා. ඉතින් අත්ත කතාව ඒකයි.
මේ කාගේ හරි වුණාට ලියපු ලිපියක් කියලා මම දන්නවා ඔෆිස් එකේ ලං කියලා. ඉතින් ඒ බුද්ධ ශාසනය ඉක්ුත්ව ලෑමෙන් පසුව පැවතිය අබුද්ධෝපාද කාලයේදී එම කාලයේදී ලංකාවක අබෞද්ධ රටකි. ඉන් අනතුරුව ගෞතම මහන්සියගේ සසුන නිසිපරිදි ලක්දිව පිටවුණු ලැබුවේ මිහිඳු මහ රහතන් වහන්සේම බව වටහා ගත හැකිය. මේ ඉංග්‍රීසි විසින් උගන්වන ලද්දක් නොව සමන්ත පාසාදිකා විඤ්ඤාත කතාවේ ඉතා පැහැදිලිව වදාමන කරුණකි. සමන්ත පාසාදිකා විඤ්ඤාත කතාවේ තියෙනවා තමයි මිහිඳු ආඳුරු මේ කතාව ගෙනාවා කියලා තියෙනවා නැතුව නෙමෙයි. මේක ත්‍රුද්දමල් කිව්වා නෙමෙයි. ඉතින් මම අහන්නේ මිහිඳු ආඳුරු මොකටද ගේන්නේ බුදු ආඳුරු ඊට කලින් තුන් පාරක් ඇවිල්ලා මේ ගිහිල්ලා කට්ටිය ධර්මයේ කියලා මේ චෛත්‍යයන් හදලා තිබිද්දි මේ අවුරුදු 200 ඕක නැතුනේ කොහමද? මේකයි මම අහන්නේ. නැතුව මේ මම පුජ්ජලික තරන් නැහැ කායක. තවද එම ලිපිය ඉල්පත් කර ඇති ආකාරය බුදුරජාන් වහන්සේ තපස් වල තපස් සූත්‍රය හා බල්ලුකට බල්ලුක සූත්‍රය දේශනා කළ බවත් ඒවා ත්‍රිපිටකයෙන් ඉවත් කර ඇති බවත් එම ලේඛකයා සඳහන් කරන්නේ කුමන පදනම පදනමක සිටදැයි විමසමි. දැන් මේ උපේසා විරංකා මගෙන් ප්‍රශ්න කරනවා තපස් සූත්‍රය බල්ලුක සූත්‍රය ගැන මේ ඉතින් මම මේ කියන්නේ උපේස්වා බියලංගිකාට කියන්නේ මේ දැන් දියන ත්‍රිපිටකයේ මේ සූත්‍ර දෙක නැහැ. ඒවා අයින් කළා. ඒකයි මම කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශින ධර්මය අද ත්‍රිපිටකයේ නැහැ. මේකයි නැතුව දුන්නේ. දැන් නැහැ. එහෙම තියෙනවා නම් ලංකාවේ ඉන්න රාජකීය පඬිතුක මහාචාර්ය හාමුදුරන්ට මම අද අදත් ආරාධනා කරනවා ඕනම ත්‍රිනිකායක මහා අග්ග මහා පඬිත දෞතන ඥානීචර ඕවේවා කොපුකොණ ධම්මාවාසී ඕ දැනේකොට නැහැ. මේ ඉන්න ඕනම පඬිතුකට මම කියනවා පුළුවන් නම් බල්ලක සූත්‍රයෙන් ගාගවිස්සක් කියලා බණක් කියන්න. තපස් සූත්‍රයෙන් ගාථා 20 කෝයි බල්ලක සූත්‍රයෙන් ගාථා 20 කෝයි ගාථා හතර දේශනා කළා පුළුවන් නම් පැයක මේ ගාථා ටික විස්තර කළා පුළුවන් නම් පැයක ධර්ම දේශනාවක් කරන්න. එහෙම කරන්න ලංකාවේ කිසිම විශ්වවිද්‍යාල වහන්සේ කෙනෙක් බෑ. ඒක ශ්‍රී ලංකා බෞද්ධ පාරිශුද්ධයේ මහ උපාධ්‍යයන් වහන්සේලා දන්නවා මේ පොතේ නැති බව. මේ උපේක්ෂා පියරංකා මට ගහන්න මේ කියන්නේ හැරදී උපස්සී හඳුනගන්න දිනවන්ද එකතු වෙලා. මේක මම කතාව දන්නවා. ඇත්තද? මම තේරුණා. ඔහු පවසන ආකාරයෙන් ත්‍රිපිටකයේ ගාන්ධාරුකලේ මහරහතන් වහන්සේලා වැරදී ඇත්තේද? එහෙත් සංගීතකාරක රහතන් වහන්සේ විසින් කිසිම බුද්ධ වචන ත්‍රිපිටකයෙන් බැහැල කර නැත. මෙයා කියන සූත්‍ර 700 ගානක ගාත නැහැ ත්‍රිපිටකයේ. ඒකයි මේ කියන්නේ නැතුව මේ මම කායකවත් තරහට කියනව නෙමෙයි. හොඳට බලන්නකෝ අපි ලංකාවේ ඉන්න හාමුදුරුවෝ ත්‍රිපිටකයේ සූත්‍ර වල නම් විතරයි තියෙන ගාත නැහැ. ඔව් මල තවන්න. ඒකයි හේතුව සූත්‍ර 700 ගානක විතර නම් තියෙනවා ගාත නැහැ. අනිත් ඒවා තියෙනවා. සූත්‍ර 10000ක් තියෙනවා. මේකෙන් සූත්‍ර 800 විතර ගාත නැහැ. නම විතරයි තියෙන්නේ. ඒකයි මේ කියන්නේ නැතුව. ත්‍රිපිටකේ බොරුයි කියලා කියනවා නෙමෙයි මේ ත්‍රිපිටකේ තියෙන බොරු වෙනම කතා කරන්න පුළුවන්. මොකද ත්‍රිපිටකේ අද බුදුන් දෙසු නැති දේවල් තියෙන බුදුහාමුදුරුවෝ කියන ගෑනු ගාන පවත් ත්‍රිපිටකේ තියෙනවා. ඒකට ඒවා බුදුහාමුදුරුවෝ කියපුවානේ පසු කාලේ සංගීතකාරක විසුණු වහන්සේලා දැන් හදපුවා. ඒක වෙනයි. නමුත් මම කියන්නේ මේ සූත්‍ර තිබුණා ඩාක නැහැ. නම තියෙනවා. ඒකයි. උපේක්ෂා දේවංගාට මම කියන්නේ 2007 9.10 ලිපියන මේ අද හොඳට බිරිඳුන දෙනවා මම මේ ලිපියවලට මුතුමා යාකු වින්දා. මගෙන් ප්‍රශ්න කරනවා. හරි. මහරහතන් වහන්සේ අටකදා ගාන්ධාරුවේ මොකටද? සෙල්ලිපි පිළිබඳව හසල ධර්මයක් ඇතිවම ලේඛකයාට ත්‍රිපිටකය පිළිබඳව හසල ධර්මයක් ඇති කර ගන්නා නිසා කාරුණාවෙන් ආරාධනා කර සිටිමි. සෙල්ලිපි ලෝකයෙන් මඳක් බැහැලදී මහරහතන් වහන්සේ විසින් පිරිසුදු ලෙස ආරක්ෂා කර ත්‍රිපිටකය අටුවාද මනාව හදාලා බුදුසන් සම්බන්ධ කරුණු පාඨකයන් දීපල් කිරීමට තරම් විමර්ශනශීලී වන්නේ පවසමේ මේ ඔපේස පිළිගන්න ඉතිහාන් මම තමයි ප්‍රිසෝලි පිළියෝම් ප්‍රිසෝලි කියන්න. හේතුව එයා මට කියනවා ත්‍රිපිටකය කියවලා බලන්න ඕනේ. ත්‍රිපිටකය බැලුවා කියවලා මම නැවත ත්‍රිපිටකය ලිව්වා. සූත්‍ර නැහැ. ත්‍රිපිටක වල ගාත දිනන සූත්‍ර නැහැ. අන්න ඒකයි හේතුව. හරි. දැන් එතකොට දැන් ඔන්න ඒ 2007 9.10 උපේක්ෂා පිළිගන්න ලිපිය. දැන් මේකේ මම දෙනවා ලිපිය මේ මිහිඳු හිමියන් ලංකාවේ කවදාද උපේක්ෂා පිළිගන්න පිළිතුරක් 2007.1.30 පළ වෙන්නේ. උසාරිය. හරි. 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 මේ මේක නෙවෙයි නේද? ඊට කලින් කාලයක් තියෙනවා. ඊට කලින් කාලයක් තියෙනවා. 2007.9.26 ලංකා බෞද්ධ රටක් වූයේ මහින්දාගමනයේ නිෂාමය කීම විචාරයට අදු කරේ. උපේක්ෂා පියලංගිර බිඳුරන්නේ තියෙන්නේ කොහොමද?
වෙටි තුන හතර පැලරෙනවා බුදු සරණ 2007 9 10 වන දින පත්‍රයේ උපේක්ෂා පියලංකා නමින් ලේඛිකාවක් ලංකාව බෞද්ධ රටකෝයේ මහින්දා ගමනය නිසාමය යන්නේ අපෝසින් ලියන ලද ලිපියල පිළිතුරු ලිපිය අදියා තිබිනි මෙලෙස ලිපියක් නිවීම පිළිබඳව අප එතුමියට ප්‍රථමයෙන්ම තුති පුදන්නේ ත්‍රිපිටකයේ සහ අටුවා කියවා දැනුම ලබා ගැනීමට උපදෙස් දී ඇති බැවිනි අපැහැදිලි දෙයක් පැහැදිලි කරගත්තේ හැක්කේ යමිකුහා ගැටෙන විටය අප බෞද්ධ ඉතිහාසයේ දෙවීම ආරම්භයේ ත්‍රිපිටකයේ 6 අවතාවක් කියවා එම ත්‍රිපිටකය නැවත සිංහලට පරිවර්තනය කළ අටුවා දන්ත 67ක් කියවා එය නැවත සිංහලට ලියා මීට අමතරව සෙල්ලිපි 5200ක් කියවා ලබාගත් දැනුම තුනිය ඒ බව උපේක්ෂා පියලංකා මහතුගේ නොදන්නා වූවට ශ්‍රී ලංකා බෞද්ධ පාරිශුද්ධාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයේද මෙයට අමතරව විද්‍යෝද මහා පිළිවෙලේ ආචාර්ය මහාචාර්යෝ දන්නා කරුණකි මමද ඉගෙන ගත්තේ මිහිඳු හිමියන් මෙරට බුද්ධාම රැගෙනා ඉතිහාසයයි නමුත් අට කතා සිංහලට පරිවර්තනය කිරීමට එම අටුවා කියවන විට අපට හමු වෙයේ ගෞතම බුදුරජාණන්ගේ සද්ධර්මයේ මෙරට ප්‍රථම අවතාව රැගෙනාවේ 80 මහා ශ්‍රාවක යන්ගෙන් එක් ශ්‍රාවක වූ පුණ්‍ය හිමියන් බවයි ඒ බව ඔබතුමිය නොදන්නවා නම් පාලි බාලාව තාර ටීකාව කියවා බලා දැනුම ලබා ගන්නා ලෙස මම ඉතා ගෞරවයෙන් කියමි මහා වංශයේ දීප වංශයේ සමන්ත භාෂා අධිකාරය ඇතුළු කිසිදු ග්‍රන්ථයක හෝ කිසිදු අටුවාවක හෝ කිසිදු ටීකාවක හෝ චිප්පණියක අශෝක පුත් මිහිඳු හිමියන් මෙරට බුදුදහම රැගෙනා බව සඳහන් වී නැත මිහිඳු හිමියන් මෙරට පැමිණියේ ධර්ම ප්‍රචාරයකට යයි කිව හැකි වුවත් එය සැක පහල වන තැන් ඇතිවන්නේ බෝධි වංශයේ 395 ගාථාව කියවා බැලීමේදීය අප දන්නා දේ බුදුසන්න වැනි පුවත්පතකින් ඉදිරිපත් කිරීම දුෂ්කරය අප විසින් ලියා ඇති ග්‍රන්ථ 21ක් තුළ සඳහන් තොරතුරු වලින් දැකගත හැක සෙල්ලිපි වලින්ම බෞද්ධ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිය සෙල්ලිපි වල සඳහන් වන්නේ සංඝයාල දෙන් පූජා කිරීම සහ ගෞතම බුදුරජාණන්ට පූජා කරගෙන යන පමණි අටුවා හසනා බලන විට එයට සාක්ෂිලක සෙල්ලිපි ගත හැකිය පුණ්‍ය හිමියන් මෙරට බුදුදහම රැගෙන ආ අපර උන්වහන්සේ වැඩ සිටියා වූ ගල්ලෙන් විහාරයේ සෙල්ලිපියේ එම පොත සටහන් කර ඇත බුදුරජාණන් ලංකාවට වැඩියේ නැහැ කිව් මහාචාර්ය බරු සිටි ඒ සහ දැල්ලු සිටින රටක අපට මෙම සිදුවීම පැහැදිලි කිරීම අපහසු වන්නේ පේරාදෙණිය ගුරුකුලිය නිසායි ඔබ සමාන මා කලින් කිව්වා පේරාද ගුරුකුලිය ගත්තා ඕන් දැන් ලිඛිතව ලියමු ලිපිය කියලා 2007 9 26 පේරාදෙණිය ගුරුකුලයට අනුමත වෙන්න ඕනේ නැත්නම් දමන යන්න බෑ ඒකයි කියන්නේ පේරාදෙණිය ගුරුකුලය නිසාම පමණි තපස් සූත්‍රය සහ බල්ලක සූත්‍රය යන සූත්‍ර දෙක ත්‍රිපිටකයෙන් ඉවත් කළ ඇතයි මා පවසන්නේ එහි ගාථා ත්‍රිපිටකයෙන් නොමැති නිසාය උපේක්ෂා පියලංකා ලේඛිකාව අපෙන් ප්‍රශ්න කර තිබුණේ ඉතාම තදබල ලෙසටය මම එතුමියට ආරාධනා කරනවා ඉදිරි දිනක මෙම ලිපියද පිළිතුරු ලිපියක් ලියා තපස් සූත්‍රයේ ගාථා පහක් සහ බල්ලක සූත්‍රයේ ගාථා පහක් බුත්සන් පාඨකයන් දැනගැනීමට ලියා තබන ලෙස එතුමියට පහසුව පිණිස එම සූත්‍ර ත්‍රිපිටකයේ තිබෙන සඳහන්ද මේ සඳහන් කරමි අංගුත්තර නිකාය වොලියම් 2 270 පිටුව 21 වන පොත හොඳද මේවා ටයිපින් වලදී අර ඉංග්‍රීසි අකුරු සිංහල පොන්ටවල දානකොට මේක ශබ්ද සටහන් වෙලා තියෙන්නේ මහප්‍රං අල්දයන්නයි යු යන්නයි ඒ කියන්නේ මහප්‍රං අංගුත්තර නිකාය මහප්‍රං අල්දයන්නයි යු යන්නයි 270 පිට 21 වන පොත කියලා තිබුණාට මේක නිවැරදි විය අංගුත්තර නිකාය 2 පොත් එක් ඒ කියන්නේ වොලියුම් 2 හරි 270 පිට 21 වන පොත ඒ කියන්නේ ත්‍රිපිටකයේ පොත් 32 21 වෙනි පොත පාවු වෙන එක මම මූලාපෙස්පත් කරති මේමයි 1970 මුද්‍රණය මෙම පොත් ත්‍රිපිටක එකතුවයි පාසල් වල මෙම පොත් ඇත මෙන්න මෙතෙන්දි මේ පාසල් වල පොත් මෙම පොත් ඇත කියන එක බුදුසමපත්‍රයේ ටයිපින් වැරද්දක් මේක පාසල් වල කියන්නේ මේ වෙන්න ඕනේ පිරිවෙන් වල
මේ ගොඩාක් ලිපිවලදී වැරදි වෙනවා ඒවා නිවැරදි කරගන්න හරි අමාරුයි මොකද ඒවට පිළිතුරු ලියන්න සුළු වචනකට මේ 1970 මුද්‍රණය කළ මෙම පොත් ත්‍රිපිටක එකතු වයි පාසල්වල මෙම පොත ඇත එම ත්‍රිපිටක ග්‍රන්ථය හොයාගෙන අපට දැනගැනීම සඳහා අංගැන්නේ දාසා පහක් ලියන්න එසේම සමන්ත පාසා අධිකාරියේ සඳහන් වන මිහිඳු හිමියන්ගේ බුදුදහම රැගෙන ආ ගාථා පාඨයේ ඉදිරියට කියෙන්නේ මැනවි මම මේ කියන්නේ අංගුත් ලංකාවේ ඉන්න ඕනෑම පඬිත රාජකීය පඬිත මහාචාර්ය ඕනෑම උගතෙකුට ඔන්න අංගුත්තර නිකායේ වොලියුම් 2 දෙවෙනි මේ පොතට අහු වෙන කොටසේ 270 වෙනි පිටුවේ තියෙනවා මේ කතාව 21 වෙනි පොත ඔය බුද්ධ ජාති ප්‍රකන්ත මාලා පොතේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔන්න බල්ලුක සූත්‍රයයි තපස් සූත්‍රයයි ලියන්න අභියෝග හොඳද මම මේ අභියෝග කරන්නේ මේ සූත්‍ර නැහැ සූත්‍රේ නම විතරයි තියෙන්නේ හිස්කොළ තියෙන්නේ මෙන්න මේ හිස්කොළ තියෙන පොත තමයි මහින්ද රාජමස්සයි හෝටා වේ එකතු වෙලා ලංකාවේ ජනාධිපති රාජමැතිවරු එකතු වෙලා මේ මහා වටනා කියන මොකද්ද භාණ්ඩය බවට කලේ සූත්‍ර නැති ත්‍රිපිටකේ තමයි මොකද්ද වස්තුවක් වෙන්නේ මේ ගියා වුදු ගන්න ගියා වුදු මොකද්ද කියන්නේ දැන් අපේ නඩුදාන වල මේ වගේ විවේචනය කරොත් නඩුදාන නෙමෙයි ජනාධිපති ගෝඨාභය මහත්මිය ඔබතුමාට බලවන්න නම් ඔබතුමාගේ විශේෂ පණිවුරු ගෙන්නගෙන ඔය අංගුත්තර නිකායේ ගෙන්නගෙන ඒකේ දෙවිය අත්‍යව පිටුව අරගෙන 21 වෙනි බලන්නකෝ තපස් සූත්‍රයේ බල්ලුක සූත්‍රයේ මොකද වෙලා තියෙන්නේ කියලා එතකොට මං කියදෙන්නම් කතන්දරේ එනිසා ජනාධිපතිතුමනි විශේෂ කණ්ඩායමක් යවන්න බලන්න සූත්‍ර පිළිගත්තු අපේ ගෙදර හොඳ සාකච්ඡාවක් කරන්න දැන් මේ ඉතාල මාධ්‍ය ජීවුනේ ජනාධිපතිතුමාලා මොකද හේතුව කොරෝනා මංගලාංගලෝ බල කිව්වනේ අල්ලලා මන්දිරේ මේ පොයි දවසේ කාරි ගෞතම බුදුරජාන් වහන්සේගේ බුදුසසුන නිසිපරිදි ලග්නවල බිහිවතුණු ලැබුවේ මිහිඳු මහ රහතන් වහන්සේ බව වටහා ගත හැකි මේ උද්දුත පාඨය මගේ ලිපිය මේ උද්දුත පාඨයක් කරන් මම ආරයන් උද්දුත පාඨය අරගෙන මම උද්දුත පාඨය කියන්නේ නැහැ ලිපි කියවලට මහත්තයෝ තියෙනවා මම උපේක්ෂාගේ ලිපියෙන් උද්දුත ගන්නවා කොටහ කුපුඩ ගන්නවා ඒකනේ දෙපැත්තෙන් දාන උද්දුත පාඨය ඉතින් මේක ලිපිය කියනකොට ඒවත් එක ගන්න එයා කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන නිසිපරිදි ලක්දේව පිහිටුණු ලැබුවේ මිහිඳු මහ රහතන් වහන්සේ බව වටහා ගත හැකි කියලා උපේක්ෂා බියංකා කියනවා මම ඒකද යන්නේ කිසිදු මූලාශ්‍රයක් නොමැතිව මෙම ලේඛිකාව කියන්නේ කෙසේද කිසිම පොතක මූලාශ්‍රයක් නැතුවයි කියන්නේ මොකද ලංකාවේ දෙන කිසිම පොතක මහත්වු මිහිඳු හාමුදුරුව ලංකාවට බුදුදහම රැගෙන ආවා කියලා සටහන් වෙලා නැහැ දිනන මං කියනවනේ හැබැයි මිහිඳු හාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවනේ නංගියේ සිවුරු ගලවලා මාමර කහා ගමන් බව දුන්නා දෙමළු මදුහමේ ගත කරන්නේ ඒක තියෙනවා බෝධිවන්දේ ඔව් ඒක ලස්සන තියෙනවා එකල්ලි අත්තාල්ලකාරාමේ වසන්නා වූ මෝර්ය නම් ශාක්‍ය වංශයේ උපන්නා වූ මම මේ පොත් බලාගෙන මේ කියවන්නේ මතකෙන් කියන්නේ බෝධිවංශයේ තියෙන ගාථාවක පරිලක්ෂණය කීවේ එකල්ලි හත්තා හල්ලකාරාමේ වසන්නා වූ මෝර්ය වංශයේ උපන්නා වූ දුමනානම් ධාමනේන් දිගුරු වරමා සුදු පිළිහලවා සුවන්නාබන්නෙන් සවවා කෙහෙල් තොන්න කොහෙල් තොරන් පුන් කලත් සවදියෙන් රකසා තමන්ගේ ගෙයි රැස්ස වූහා සබු කරෙද්ද නාච්ච විශ්වවිද්‍යාලය විශේෂ පොත්වල දෙන බෝධිවන්දේ කලන් කියවන්නේ එතකොට සංගමිත්තා තෙරණියයි මිහිඳු හාමුදුරුවෝයි මෙහෙණියගේ දිගුරු ගලවපු විස්තර දිනවා බෝධිවන්දේ හොඳේ ඒවා අන්න ඒවට මුලවන නඩු දාන්න හරි යන්න ගමන දැන්
ඔබ තුමිය සමන්ත පාහාදිකාව කියවා තිබේ නම් අපට බලා ගැනීමට එම දාතා පාඨය රියල්මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මාගේ ධර්ම වර්ධනය කර ගැනීමට යත්. හා මම එතුමිදා නකලා සමන්ත පාහාදිකාව කියවලා තිනෝ නම් ඒකේ ගාතව දාන්න ඔබ අපි දැනගන්න මේ මූලාශ්‍රය තියෙන්නේ බෑ. නිකන් කියලා බෑනේ. බෑ බෑ මූලාශ්‍රය දෙනවා. මූලාශ්‍රය දාන්න ඕන කියලා. දැන් මම දාන්නේ මූලාශ්‍රය. මං කියනවා විදුවත් කුමාරයා උපන්නේ මං කියනවා විදුවත් කුමාරයා වැදුවේ මේ විදුවත් කුමාරයාවයි නන්ද කුමාරයාවයි ජනපද කල්යාණිවයි වැදුවේ ප්‍රජාපති මහනුවර තෙල්ගිරියේ තට්ටු තුනේ මාලිගාව කියලා. මම ඒක ශිලාලේඛන වලින් පෙන්නනවා කියලා. මාලිගාවත් එක්කම මූලාශ්‍රයත් එක්ක මම පෙන්නන්න ගිහිල්ලා. ඉතින් එන්න එන්න ඕන කෙනෙක් අභියෝග කරන්නේ හැමදාම කියන්නේ එකයි. තාම ඇවිල්ලා නැහැ. දැන් අවුරුදු 20ක් 30ක් අභියෝග කරනවා එක එක්ක යන්නේ අපේ ගෙදර හොඳ මොකද? ඇයි එන්නේ නැත්තේ? බයද? හරි. ලීගත් අප්පකාසේ දීකාවේ සඳහන් වන්නේ බුදුරදුන් පිටදුන් අසතු බෝධිය හෝනා පෙන්නේ මෙලන් රකින්නා බව. පහ පණිග මහරත්තුමාගේ ශාක්‍ය වංශික විහාරයේ රෝපණය කළ බවයි. නමුත් බෝධි වංශයේ ඒ සඳහන් වන්නේ අවුරුදු 12ක් වයස ඇති සංගමිත්තා මහතෙරණිය රකින්නා බවයි. මෙහෙණවල වංශය කියවා බැලුවිට සංගමිත්තා තෙරණිය විසින් සිදු කර ඇති දෑ දැකගත හැකිය. මෙම තොරතුරු බුදුසමන පත්‍රය ලිවීමට මම කැමති නැත. ඒ කියන්නේ දේවුරු ගලවලා කරපු වැඩේ හොඳද? මදුසමය ගත කරපුවා තියෙන්නේ හොඳද? ඒක කියන්නේ මොකද්ද? මොකද්ද පොතේ නම මහත්තයෝ මෙහෙණවල වංශය ගැන කියන්නේ ගියාම මෙහෙන් ඉඳලා දේවුරු ගලවලා කහල් බඳලා මාමල බුද්ධියකට ඒවා තමයි තියෙන්නේ. සිංහල භාෂාවෙන් කියනවා නම් දලු මෙහෙණින් ආන්දරව දේවුරු ගලවලා කහල් බඳලා දරුවාගේ විස්තර තියෙන්නේ මෙහෙණවල වංශයයි බෝධිවන්තේ. හරි. එන්නකෝ අරන් ඕන කෙනෙක් පොත්පත් හරි. මෙම තොරතුරු බුදුසන්න පත්‍රයේ ලිවීමට මම කැමති නැත. මිහිඳු හිමියන්ගේ ශාසන ක්‍රියාවලිය අප පැහැදිලිව ලිවේ මෞබිම පුවත්පතේය. අද එම පුවත්පත තහනම් කර ඇත. හුටා පටා අන්න පුතේ කතන්දරේ. ඔන්න පුතේ මිහිඳු හිමියන්ගේ ශාසන ක්‍රියාවලිය අප පැහැදිලිව ලිවේ මෞබිම පුවත්පතේය. අද එම පුවත්පත තහනම් කර ඇත. අන්න මාත්‍ය මංගල මුලින්දම කිව්වේ මෞබිම කියලා. එන්න එන්න ඒ මෞබිම පත්‍රය තමයි මේ ලිව්වේ. එන්නේ මෞර්යින තමයි මේ ධර්මාත්මයේ තියෙන්නේ. අද තියෙන මෞර්යම නෙමෙයි. හොඳද? පටලවා ගන්න එපා කවුරුවක් අත්තා. හරි. මෞර්යම දානම් කළා. හරි. අප ත්‍රිපිටකේ තියෙන අටුවා කියම ඇද්ද නැද්ද යන්න දකුණු බුදු සිරිපතුල පිටි මක්කම සහ රාහුලජගේ සෙල්ලිපි යන ග්‍රන්ථය කියවා බැලුමින් දත හැකිය. මාත්‍යෝ මක්කම පොතක ලංකාවේ මහාචාර්යවරු උපකොළපතිවරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ ගත්තම විවාහ පොතාලයෙන් ගත්තම ඇති පෙරවදන් හැඳින්වීම නිසා එයින් 13ක් දැම්ම පොතක මම කියෝ අන්න මාතෝ මගේ පොතේ මංගල මහාචාර්යවරු සහ ලංකාවේ උගත්තු ලියලා තියෙන වැකි කියවනවා නම් ඊට අමතර පස්තරවල සිංහල ශබ්ද පොතේ ප්‍රධාන කර්තෘ එඩ්මන් මහත්තයාම ලියපුවා ඒව කරනවා මාතෝ මංගල උගතුන් ලියලා තියෙන වැකිම වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන් ඔබතුමාට හොඳද ඒක ඔබතුමා ගණියෙන් කරන්නක පුළුවන් නම් මන් නැතුව ගෙදර ගිහිල්ලා දැන් ගෙදරින් ඔබතුමා රැපෑන ඉඳා මට ආරංචි ඔබතුමා ළඟම රැපෑනවා කියලා ඒ නිසා ඔය මක්කම් පොතේ කියන පෙරවදන් ටික ඉතලා ඔබතුමා කියවලා මෙන්න ජයවර්ධන ප්‍රසාද්ජි කියන ලංකාවේ විද්වතුන්ගේ මතය කියලා ඒ පෙරවදන් ටික කරලා වීඩියෝ එකක් කරන්න ඔබතුමාගේ මං ඉල්ලා ඉන්නවා හන්දද හරි මා දන්නා ලෙසට නම් මිහිඳු හිමියන් මෙරට පැමිණි දින උන්වහන්සේ පිළිගැනීමට බිස්සූන් 96000ක් මිහිඳු පැයට කියන බව චේතිය වංශාර්ථකතාවේ සඳහන් වී ඇත. මෙයම වෙනත් ආකාරයකින් වංශත්ත්ව කාශ්‍යපී මහවන්ද ටීකාවේ සඳහන් වී ඇත. මහවන්ද ටීකාව 441 පිටුව පාලි හා බෞද්ධ අධ්‍යයන පත්‍යා සුපාදී ආයතනයේ කැලණිය විශ්වවිද්‍යාලයේ අකුරටියේ අමරවංශ හිමි 1994 මුද්‍රණය. මම මේ මූලාශ්‍රත් එක කියන්නේ. විද්‍යෝජ්‍ය පිළිවෙලේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රංගනායක අකුරටි අනවංශ හාමුදුරුවෝ කැලණි විශ්වවිද්‍යාලයේ මගෙන් මුද්‍රණය කළ ප්‍රකාශ කළ වංශත්ත්ව කාසණිය කියන පොත රුපියල් 900යි පොතේ කාලේ. දැන් කියන්න ගන්න ඒක. ඒ පොත තමයි මං ගාව තිබුණේ. හොඳද? ඉතින් ඒක මට දුන්නේ අකුරටි අනවංශ හාමුදුරුවෝ තමයි විද්‍යෝජ්‍යදී. මොකද ඔය බලංගොඩ මහින්ද හාමුදුරුවෝ මගේ හොඳ හිතවත් අයම්පා දැන් ඔය වැඩි යන්නේ බලංගොඩ දෝෂ හාමුදුරුවෝ එමෙ නායක හාමුදුරුවෝ ඉතින් මම වෙලාවක ඔබතුමාට පුළුවන් නම් වෙලාවක විද්‍යෝදි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මම දාන්නේ විද්‍යෝදි පිළිවෙන්න කියලා මගේ ශාස්ත්‍රීය ලිපි වල ඒ පගලට ගිහිල්ලා නෙන්නකෝ හොඳ හොඳ ලිපි කියලා හොඳ මගේ ළමයි හැමදාම තියෙන විද්‍යෝදි නැකෙන්නේ නැහැ
ජයරත්න පදරාජගේ නම විද්‍යෝද විශ්වවිද්‍යාලයේ හැමදාම තියෙනවා මැකෙන්නේ නැහැ ඔය. ගාල්නි විශ්වවිද්‍යාලයේ දපුරේ ආරවැය මේ පුස්තකාලස්සේ තියෙනවා මගේ නම හැමෝටම මැකෙන්නේ නැහැ කට්ටිය මකන්නත් නැහැ. ඈගොඩ පස්සේ ආවම මකන්න ආයි උපේක්ෂා පිරංකයි මකන්න නැතුව මැකෙන්නේ නැහැ. වැඩි බැබිලා ගියා. දැන් මම පාස්. හායි. සමන්ත පාපාධිකාරියේ මිහිගොයින් යන මෙරණ බුද්ධාගම ලැබෙනා බවට ගාථා පාඩ දෙකක් මගෙන් පාඩකියා දැනුවත් කරනවා ලෙස මම ඔබතුමියට පාව දාතියි. ආචාර්ය ජයරත්න මතුරාජ 2007 ලංකාවේ ලංකාවේ ඕනෑ මොකද කොට මිහිදුවාතු ලංකාවේ බුද්ධාගම නාගිලා පුළුවන් කෙනෙක් වෙනම් සමන්ත පාපාධිකාව විනයට කතාවෙන් ඕ පාලි වලින් තියෙන ගාථා දෙකක් ඉලිපත් කරන්න කියලා අපි ඔක්කොම මෙන්න පත්තලේ මේ 2007 දැන් මන් නඩු කියලා නඩු ඔක්කොම දෙනවා හරි ඊළඟට මහත්තයෝ ඊළඟට මේක ඉවර පස්සේ මට එනවා 2012 කියනවා සාසන ඉතිහාසය විකෘති කරන්න එපා ජයරත්න පදරාජයේ පිළිතුරක් උපේක්ෂා තියන එක